අයිබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිදේ හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල කතානායකටත් කොවිඩ් ගෙවුණු සති දෙක ඇතුළත පාර්ලිමේන්තු කොවිඩ් පොකුර 11 දක්වා ඉහළට මෙරට කොවිඩ් එන්නත් කරන වැඩසටහනට අදට වසරයි තවත් ඔමික්‍රෝන ආසාදිතින් 82ක් හඳුනා ගනි වැඩිම ආසාදිතින් කොළඹින් වවුලන් අතරින් තවත් නව කොරෝනා වෛරසයක් දකුණු අප්‍රිකාවෙන් සොයා ගනි රෝගය වැළඳුණු තිදෙනෙකුගෙන් එක් අයෙකු මිය යා හැකි බවටත් සැකයක් ජපානයේ කොවිඩ් රෝහල් ළමුන්ගෙන් සහ තරුණීන්ගෙන් පිරෙයි කඩවත කඩුවෙල අධිවේගී මාර්ගයේ සිදු වූ අනතුරකින් පුද්ගලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට දෙයත්ත කණ්ඩි උපවාසයට අදට දින 5යි ඇමති මහින්දානන්දට අභියෝග කරන අනුරාධපුරයේ නාචාදුව ගොවීන් පිටකොටුවේ සහල් මිල බලන්න ගිය ඇමති බන්දුල ප්‍රථමයෙන් දේශීය පුවත් තවත් ඔමික්‍රෝන ආසාදිතයින් 82 දෙනෙකු මෙරටින් හඳුනාගත් බව ආචාර්ය චන්දිම ජීවන්තර මහතා ප්‍රකාශ කළා කතනායක මහින්දයාපා අබේවර්ධන මහතාටත් කොවිඩ් වෛරසයේ ආසාදනය වී තිබෙනවා මේ අතර මෙරට කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහනට අදට වසරක් සපිරෙනවා. එහි ප්‍රධාන සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. මෙරට කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන ආරම්භ වී අදට වසරක් සම්පූර්ණ වෙනවා. මේ වන විට එන්නත් කරන වැඩසටහනේ ලොව පළමු රටවල් 10 අතරට ශ්‍රී ලංකාව පත්ව ඇති බව රාජ්‍යාමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා. ඊට සමගාමීව සතියක් ඇතුළත බූස්ටර් එන්නත ප්‍රචලිත කිරීමේ විශේෂ වැඩසටහනක් අද සිට ආරම්භ කරන බවයි ඔහු ප්‍රකාශ කළේ. මේ වන විට මෙරට එන්නත් වර්ග 5කින් එන්නත් මාත්‍රා 3,56,34,497ක් ලබා දී රාජමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඒ අනුව සයිනෝෆාම් එන්නත් මාත්‍රා 2,30,29,353ක්, ෆයිසර් එන්නත් මාත්‍රා 77,98,598ක්, ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 28,99,460ක්, මොඩර්නා එන්නත් මාත්‍රා 15,92,162ක් සහ ස්පුට්නික් එන්නත් මාත්‍රා 3,14,924ක් වශයෙන් ලබා දී ඇති බවයි රාජමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ. මෙරට සිදු කරන ලද නවතම කොවිඩ් ජෛව සාම්පල් පරීක්ෂණයන්ට අනුව ඔමික්‍රෝන් ආසාදිතයින් 82 දෙනෙකු හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළා. ජනවාරි මාසයේ සිවවන සතියේ සමාජයෙන් ලබා ගන්නා ලද කොවිඩ් ආසාදිතයින්ගේ ජෛව සාම්පල් 88ක් අතරින් මෙම කොවිඩ් ආසාදිතයින් හඳුනාගෙන ඇති අතර ඒ අතර ඩෙල්ටා ප්‍රභේදය ආසාදිනේ වූ ආසාදිතයින් 6 දෙනෙකුද සිටින බවයි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේ. මෙරටින් වාර්තා වූ ඔමික්‍රෝන් ආසාදිතයින් අතර BA.1 සහ BA.2 යන අනු ප්‍රභේද දෙක ප්‍රධාන වශයෙන් හඳුනාගෙන තිබෙනවා. එයතරින් මෙරට වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගෙන් 25%ක ප්‍රමාණයකට ආසාදිනේ වී ඇත්තේ BA.2 ඔමික්‍රෝන් අනු ප්‍රභේදය වන අතර ඒ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය විසින් උනන්දුවක් දැක්විය යුතු ප්‍රභේදයක් ලෙසට නම් කර තිබෙනවා. මෙරට සමාජයෙන් ලබා ගන්නා ලද කොවිඩ් ආසාදිත පුද්ගලින්ගේ ජෛව සාම්පල් අනුව ඔමික්‍රෝන් ආසාදිතයින් බහුලව වාර්තා වූ ප්‍රදේශ මෙසේ දැක්විය හැකි. BA.1 වර්ගයේ ඔමික්‍රෝන් අනු ප්‍රභේදය ආසාදිත ජෛව සාම්පල් 30ක් කොළඹ නගර සභා බල ප්‍රදේශය, කොළඹ, කැස්බෑව සහ මතුගම යන ප්‍රදේශවලින්ද BA.1.1.1 අනු ප්‍රභේදය ආසාදිනේ වූ ආසාදිතින් 22ක් කොළඹ නගර සභා බල ප්‍රදේශය, කොළඹ, කැස්බෑව සහ මතුගම ප්‍රදේශවලින් හඳුනාගෙන තිබෙනවා. ඊට අමතරව BA.2 යනුවෙන් හඳුන්වන ලද ඔමික්‍රෝන් අනු ප්‍රභේදය ආසාදිනේ වූ සාම්පල් 28ක් කොළඹ මහනගර සභා බල ප්‍රදේශය සහ කොළඹ දිස්ත්‍රික්කය තුලින් හඳුනාගෙන තිබෙනවා. මීට අමතරව ඩෙල්ටා ප්‍රභේදය ආසාදිනේ වූ ආසාදිතින් 6 දෙනෙකුද මෙරටින් හඳුනා ගැනුණා. අකණ්ඩව 3වන දිනටත් 900 ඉක්ම වූ කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාවක් ඊයේ වාර්තා වුණා. එම සංඛ්‍යාව 961ක්. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව 607104ක් දක්වා ඉහළ ගියා. පාසල් දරුවෝ අතර කොවිඩ් රෝගේ බෝ වෙනවත් සමග බූස්ටර් එන්නත ගත්තේ නැති වැඩිහිටියෝ රෝගේ බෝ කරගන්නවා. ඒ කියන්නේ මේ දවස්වල කොවිඩ් අපි කියනවා පීක් එකට එනවා කියලා. දැන් සමහරවිට තව දවස් කීපයක් ඇතුළතම පීක් එකට ඇවිල්ලා බොහෝ
දෙන්නට බෝ වෙන්න පුළුවන්. ඒ නිසා මේ දවස්වල පාසල් පද්ධතිය තුල දරුවන්ට බෝ වුණොත් බූස්ටර් එන්නත ගත්තේ නැති අය ගෙදර හිටියොත් ඒගොල්ලන්ටත් ලේසියෙන් බෝ වෙන්න පුළුවන්. මේ වන විට රිජ්ජාර ළමා රෝහලේ කොවිඩ් රෝගීන් 55 දෙනෙක් ප්‍රතිකාර ලබනවා. හැමදාම වගේ 20ක් 30ක් 40ක් වගේ රෝගීන් වාර්තා වෙනවා. මිත්‍යා මතවලට යටත් වෙන්නේ නැතුව බූස්ටර් එන්නත ගන්න. බූස්ටර් එන්නත විතරක් නෙමෙයි දරුවන්ට එන්නත ලබා දෙන්න. මෙතර කතානායක මහින්ද යපා අබේවර්ධන මහතාටද COVID-19 වෛරසය ආසාදිනේ වී තිබෙනවා. උණු රෝගී තත්වයක් හේතුවෙන් සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී මේ බව තහවුරු වූ බවයි අපකල විමසීමකදී කතානායක මහින්ද යපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ. ඒ අනුව සති දෙකක කාලය තුළ පාර්ලිමේන්තු කොවිඩ් පොකුර 11ක් දක්වා ඉහළ යනු ඇත. ඊයේ මෙරටින් කොවිඩ් මරණ 17ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් තහවුරු කර තිබුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15386ක් දක්වා ඉහළ ගියා. චීන විද්‍යාඥයින් කණ්ඩායමක් නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් සොයාගෙන තිබෙනවා. මෙම වෛරසය සොයාගෙන ඇත්තේ දකුණු අප්‍රිකාවේ වවුලන් අතරිනුයි. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. चीन ए वुहान पर्यशुकिन खंडायमक नव कोविड वायरस प्रभेदयक सोयागन तिबेनवा मेम वायरस प्रभेदय नामकरत्ते न्यू काउलेसाई मेम वायरस प्रभेदय पिलिबंदव वेडिदुर अध्ययनयक अवश्य बव लोक सौख्य संविधानय ईए प्रकाश कर सिटिया नव कोविड वायरस प्रभेदय हदुनागनत्ते दकुनु अफ्रिकावे वाउलन अतरिन बवाय वार्तावन्ने पर्यशुकिन पवसान्ने अनागतेदी मेम वायरस प्रभेदय मिनिसुंट तर्जनयक विय हकी बवाय लोक सौख्य संविधानय प्रकाश कले මිනිසුන්ට අවදානමක් පවතී ද යන්න තහවුරු කර ගැනීමට මෙම වෛරස ප්‍රභේදය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කළ යුතු බවයි වෛරසයේ මරණ අනුපාතය පිළිබඳව අධ්‍යයනය කළ චීන පරීක්ෂකින් පවසන්නේ වෛරසය ආසාදිත පුද්ගලයන් 3 දෙනෙකුගෙන් එක් අයෙකු මේ යාමේ හැකියාවක් පවතින බවයි කොවිඩ් වෛරසය හමුවේ ගෝලීය වශයෙන් සෑම රටක්ම විශාල අර්බුදවලට මුහුණ දෙමින් සිටිනවා. ජපානයේ මේ දිනවල කොවිඩ් රෝහල්වල උපරිම ධාරිතාවය පසු කරගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ළමා රෝගීන් සහ තරුණ කොවිඩ් රෝගීන්ගේ ශීඝ්‍ර ඉහළ යාමක් පවතින බව ජපානයේ රෝහල් බලධාරීන් පවසනවා. රෝගීන්ගේ ඉහළ යාමත් සමග වෛද්‍ය සේවා සැපයීමේ හැකියාවේ යම් මන්දගාමී තත්ත්වයක් පවතින බවටයි වාර්තා වන්නේ. සමස්තයක් වශයෙන් ගත් විට ගත වූ මාසය තුල පමණක් තරුණයින් 400 විසියෙක් දෙනෙකු කොවිඩ් ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබා තිබෙනවා. පාසල්වලදී සහ පොදු ස්ථානවලදී කොවිඩ් ආසාදනීය වූ රෝගීන් ඒ අතර බහුලව දක්නට ලැබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කොවිඩ් රෝගීන්ගෙන් රෝහල් පිරී යාම හේතුවෙන් හෘද සහ පෙනහළු රෝග සඳහා වන සැත්කම් සහ රෝහල්ගත කිරීම් කල් දමා තිබෙනවා. මෙවන විට ජපානයේ කොවිඩ් රෝහල්වල සාමාන්‍ය වෛද්‍ය ප්‍රතිකාර 20%කින් පමණ සීමා කිරීමටයි සෞඛ්‍ය අංශය තීරණය කර ඇත්තේ. हानि भूस्य वगावंट वंदे इल्ला महवेले से कलापे गोवीन आरंभकल उपवासय अद पस्वन दिनतात क्रियात्मकाई म्यातर अन्राधपुर नाच्चदुव पारंपरिक वी गोवीन राजेलाबादून काबलिक पोहरयोदा वगाकलद अस्वेन सीयत पनाहकटत वडा अडुवी एतिबावाई गोवीन चोदना करन्ने රටේ සමස්ත කෘෂි කර්මාන්තයටම බරපතල තර්ජනයක් එල්ල කරමින් ඇති පොහොර අර්බුදයට තවමත් ගොවීන් බලාපොරොත්තු වන ආකාරයේ විසඳුමක් ලැබී නැහැ. සමහර ගොවීන් තවමත් රසායනික පොහොර ඉල්ලා දිගින් දිගටම අරගල සිදු කරනවා. තවත් ප්‍රදේශවල ගොවීන් කාබනික වගාවට හුරු වෙමින් සිටිනවා. රසායනිකද කාබනිකද කියලා දෙපැත්තට අදින මේ කඹය දැන් දිරන්නත් ළඟයි. ඒත් මේ ගැටලුවට නම් තවමත් නිසි විසඳුමක් පේන තෙක්මානයකවත් නැහැ. මේ අතර මහවැලි සීකලාපේ දෙහිඅත්ත කණ්ඩිය ගොවීන් ආරම්භ කළ උපවාසය අද පස්වන දිනටත් ක්‍රියාත්මකයි. ගොවීන් දිගින් දිගටම චෝදනා කරන්නේ කෘෂිකර්ම අමාත්‍යවරයාටයි. අලුත්ම සිද්ධිය තමයි වෙළමැද පඹයා කියලා අලුත්ම චිත්‍රපටියක් රඟපාගෙන යනවා මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම ඇමතිවරයා. වෙළට ගියාම පඹයා වගේ ඇමතිවරයා ඉඳගෙන එතුමා තමයි ප්‍රධාන නළුවා. ඒ ඉන්න ගොවියන්ට කලින් පිටපත දීලා ඉවරයි තමන්ගේ හිතවත් තු ටිකක් ගෙන්නලා රඟපෑමක් දක්වගෙන යනවා. අපි කරුණා කරලා කියනවා මේ හැමදාම රඟපෑව වගේ තවත් රඟපාන්න එපා. මේ ගොවි ජනතාව තවත් මුලා කරන්න එපා. ඊළඟ කන්නේදී පොහොර ටික කොහොමද ලබා දෙන්නේ? පොහොර සහනාධාර ලබා දෙන්නේ මොන විදියටද? ඒ වගේම වන්දි මුදල් ලබා දෙන ක්‍රමවේදය වගේම මේ වී මිලට හොඳ මිලක් ලබා දෙන ක්‍රමවේදය රටට හෙළි කරන්න අප ගම්මානවල ගොවියෝ අඬ අඬ දුක් කඳුළු කියන්න කෙනෙක් නැහැ.
තවත් රාජපක්ෂ මහතුරු කියන්නේ අපි හරිත කෘෂිකර්මාන්තයට යනවා කියලා. එතුමන්ලා පිටරටවල් එක්ක ගිවිසුම් ගහලා ඉවර වෙලා අද අපේ ගොවි ජනතාව බඩගින්නේ. ඒ ගැන හොයන්න බලන්න කිසි කෙනෙක් නැහැ. හැබැයි ඒ කට්ටියගේ අවසාන කාලේ තමයි මේ ගොයියොත් එක්ක හැප්පෙන්න දෙන්නේ. ඉන්නේ කෙලින්නේ පිස්සු. වී ගොවියක් විතරක් නෙවෙයි ලංකාවේ ඉන්නවා එළවලු ගොවියෝ, කුරුඳු ගොවියෝ, හැම ගොවියෙක්ම තේ ගොවියෝ අද අන්තාසන්න වෙලා අපේ ගොවියෝ. සේරම ගොවියෝ ටික. ගොවියා පාගල පාගල වලටක් දාලා තවත් පෑග වලක් වලලුන් කොටියයි කියලා. ගොවියෝ තමයි උන්ගේ ඔය දර යවන්නේ. බලා ඔක්කොම වට කරගන්නවා වට කරවලා අපේ ඊට ගැහුවෙක් කවන්නේ. ඒ වට බය නෑ අපි. කුටි කණ්ඩ හරි. කඳුළු ගෑස් නෙවෙයි. මොන ගෑස් ගැහුවත් මේ සීකරාපේ ගොවිය බය වෙන්නේ නෑ. අනුරාධපුර නාචාදුව කිඩාකම ප්‍රදේශයේ පාරම්පරික දේශීය වීගොවින් මේවන විට තමන් වගා කළ සුවඳල් වී අස්වැන්න දෙලීම ආරම්භ කර තිබෙනවා. व्रजे लबादुन काबनिक पोहरियोदा वगा कलत अस्वेन्न सीट पनाहकटत वड़ा अडु वियती बावताई गोविजनताव चोतना करानी में दीने पारंपरिक සුවඳල් වී මේවත් මේ කාබනික පොහොර දාලා තමයි මේ වන් මේ හදලා දෙන්නේ අපි බලන්න මාතේ කරලා අනෙත් වී වල මේවා කරලා එනවාද මෙහෙම මහින්දානන්ද අලුත්ගම ඇමතිතුමා ජනාධිපතිතුමරු රජයේ ඇමතිවරු කියනවා සුවඳල් දේශීය වී කරන්න කියලා පාරම්පරික කොමී වගේ ආදායම මේ වට පොහොර නැ කිසිම පොහොරක් නැ ගැහුවේ ඔයාලගේ පොහොර ඔල මොට්ටල වැඩ කරන්නේ නැතුව ලබන කන්නවත් පොහොර ටික අපිට දෙන්න මෙම කැටලුව පිළිබඳව සොයා බැලීමට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ උපසභාපති සුසන්ත කුමාර නවරත්න මහතා දෙපැමිණ සිටියා ඔය මහින්දානන්ද ඇමතිතුමා කියපු කාබනික පොහොර තමයි මේ වගාව යොදලා තියෙන්නේ පාරම්පරික වී වලට අවම යූරියා 125ක් ඕනේ මේක සාර්ථක අස්වැන්නක් ගන්න නම් මෙන්න අද තුත්තිරි කරල් වගේ වී අද අස්වැන්න තියෙන්නේ පුළුවන් නම් එන්න දැන් අස්වැන්න පරීක්ෂා කරන්න තැන් තැන් වල රටවට කර ගිහින් ඔබතුමාලගේ හිතවතුන් ගාවට ගිහින් අස්වැන්න පරීක්ෂා කරනවා හැබැයි අස්වැන්න අඩු වෙලා තියෙන බිමට එන්නේ නැහැ අස්වැන්න අඩු වෙලා තියෙන බිමට આવොත් මේ ගොයන් කපන දෑක ඇතුළේ සමහර විට ඔබතුමාලගේ බෙල්ල කපන තත්ත්වයට අද මේ ගොවි ජනතාව පත් වෙලා තියෙන්නේ සහල් මිල ඊට අධික බව පවසමින් පාරිභෝගිකයන් වෙළඳාම මාත්‍ය බඳුල ගුණවර්ධන මහතාට සහ රජයට දිගින් දිගටම චෝදනා එල්ල කරමින් සිටිනවා. එවන් පසුබිමක වෙළඳාම මාත්‍යවරයා අද පෙරවරුවේ පිටකොටුව තොග වෙළඳ සැල්වල සහල් මිල පරීක්ෂා කිරීමට පැමිණියා. වෙළඳාමාත්‍ය බඳුල ගුණවර්ධන මහතා අද පෙරවරුවේ සහල් මිල පරීක්ෂා කිරීම සඳහා පිටකොටුව සහල් තොග වෙළඳසැල්වල නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. සහල් තොග විකුණුම් කරුවන් සමග කතා බහ කියදුණු අමාත්‍යවරයා සහල් වල මිල ගණන් පිළිබඳව විමසා සිටියා. අධි වශයෙන් අතිගරු ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයක් තීරණය කළා. මේ ජනතාවට දැරිය හැකි මිලකට සහල් ගෙනීම සඳහා බද්ධ අත 25ට අනුකූල සහල් ආනයනය කරන්න දුන්නා. මේ ප්‍රතිපලයක් වශයෙන් අද පිටකොටුවේ මේ දැන් අලෙවි කරන්නේ අකුරු කිලෝවාට් 100 රුපියල් 100 නාඩු කිලෝවාට් 108 105 105 105 105 කොන්නි සම්බය 115 මේ වෙළඳ පොලේ තියෙන මේ මහ පොලේ ඇත්ත මුළු ලංකාවේ ඉන්න ඕනේ වෙළඳ සැලකට මේ පිටකොටුවට ඇවිල්ලා මේ භාණ්ඩික ගෙනියන්න පුළුවන් අර පාරිභෝගික සූරා ගන්න නැතුව මේ තියෙන මිල පිළිබඳ ඇත්ත තත්ත්වය දැනුවත් කිරීම මේ මාධ්‍ය ආයතනවල යුතුයකමක් වගේ වෙළඳුන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා එම ස්ථානයේ සිට සතුස ආයතන ප්‍රධාන විධායක නිලධාරීවරයාට දුරකථන ඇමතුමක් ලබා දී සතුසේ සහල්වල මිල අඩුවෙන් ප්‍රදර්ශනය කරන ලෙස දැනුම් දුන්නා. කියන මිලට ඕනේ තරම් තියෙනවා. සම්පූර්ණ බොරු එකක් තමයි මේ හාල් ගිනිගනම් කියලා අර හාල් මාපියාව විසින් ගෙඩියන වැඩසටහනක් මේ තියෙනවා. සතුසේ ඉස්තරා බොරු දාන්න කියලා සම්බා 128යි නාඩු 105යි කියලා කැකුළු අපිට මෙහෙන් ජනල් ඉවරලා දාන්න පුළුවන් මේ නොගමිලත් එක්ක කතා කරගන්න. අනතුරුව අමාත්‍යවරයා මාත්‍යට මෙලෙස අදහස් පළ කර සිටියා. මම පකිස්තානයේ ඉඳන් ලංකාවට එනකොට පහුගිය සතිය තුළ සියලුම මාධ්‍යවල ඉතා විශාල ලෙස හාල් මිල නැවත ඉහළ ගිහිල්ලා කියලා ඉවරලා අර ඉස්සෙල්ලා තිබුණ කුමන්ත්‍රණයේ අවුරුද්දට හාල් කිලෝවක් රුපියල් 300ට ගෙනියනවා කියලා වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය කටයුතු කරලා තිබුණා. ඉතින් මට ඕනකම තිබුණා ඇත්තට සහල් වල වෙළඳ පොලේ පවතින තොග මිල කීයද කියලා බලන්න. ඒක නිසා තමයි මම ඔබතුමන්ලට ආරාධනය කළේ රටේ පාරිභෝගික ජනතාවට අන්තර්ජාතිකව පිළිගත් පාරිභෝගික අයිතිවාසිකම් තියෙනවා. තොරතුරු දැන ගැනීමට ඇති අයිති. ආරක්ෂාව සලසා ගැනීමට ඇති අයිතිය. තෝරා ගැනීමට ඇති අයිති. ඒක නිසා තමන්ට කැමැති ලෙස දැන් යම්කිසි සුපිරි වෙළඳසැල් ජාලාවක් දිගටම තමන්ගේ සම්බය 160යි 70යි කියලා ප්‍රචාරය කරනවා නම් පාරිභෝගිකයට අයිතිය තියෙනවා. මේ තොරතුරු දැනගෙන සතුටුසර ගිහිල්ලා බාණ්ඩ ගන්න. කඩවත කඩුවෙල අධිවේගී මාර්ගයේ අදාළියම සිදු වූ රියානුතුරකින් පුද්ගලින් දෙදෙනෙකු ජීවිතක්ෂයටපත් වී තිබෙනවා. මේ අතර ඊයේ දින පමණක් සිදු වූ රියානුතුර වලින් පුද්ගලින් 15 දෙනෙකු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුව මහතා පවසන්නේ.
විවිධ කාලීන මාතෘකා පිළිබඳ තොරතුරු වැඩ වශයෙන් කතා බහ කරද්දී ඇතම් විට කතා කළඹ යුතු මාතෘකාවන් ඉබේම යට යනවා. ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා මාර්ග අනතුරු. මේ වන විට මොහොතින් මොහොත දවසින් දවස අපේ රටේ මාර්ග රියානතුරු ඉතාම වේගෙන් ඉහළ යමින් තිබෙනවා. දවසින් දවස නිර්මාණය වන විවිධ ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු කරමින් ඒ පිළිබඳව වැඩි වශයෙන් කතා කරද්දී මහා මග වාහනවලට බිලි වෙන අහිංසක ජීවිත සංඛ්‍යාව දවසින් දවස ඉහළ යනවා. ග්‍රාමීය ප්‍රදේශවලත් නාගරික ප්‍රදේශවලත් අධිවේගී මාර්ගවලත් මේ රියානතුරු දැන් සුලභ තත්වයකටයි පත් වෙමින් තිබෙන්නේ. මෙය ඉතාම භයානක තත්වයක්. නිවසෙන් පිටවන පුද්ගලයා කොයි මොහොතක මග මරුවෙකුට බිලි වෙයිද කියන සැකය දැන් තිබෙනවා. අද වෙනකොට දවසකට මහපාරේ පැය 24ක කාලයක් තුල අහිමි වෙන ජීවිත සංඛ්‍යාව 10ත් 15ක් අතර ප්‍රමාණයක් වෙනවා. ඇතැම් විට කොරෝනා වෛරසයෙන් මියන සංඛ්‍යාවටත් වඩා වැඩි සංඛ්‍යාවක් දවසකට මේ රියානතුරු වලින් මියනවා. ඇයි ඔබ මේ පිළිබඳව නොසිතන්නේ? කඩවත කඩුවෙල අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 16 කණුවසලදී අද මාර්ග රියානතුරක් සිදු වුණා. මේ අනතුරින් පුද්ගලයන් දෙදෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයටපත් වුණා. අධිවේගී මාර්ගයේ ගමන් කළ ලොරි රථයක ටයරයක ඇති වූ දෝෂයක් නිසා එය මාරු කිරීමට කිසිම උපදෙසක් ලබා නොගෙන තමන් විසින්ම එය අලුත් වැඩියා කරන්නට කටයුතු කිරීම නිසා මෙම අධිවේගී මාර්ගයේම පිටුපසින් දහවණේ කරමින් තිබූ ලොරි රථයක් මේ නවතා තිබූ ලොරි රථයේ ගැටි අනතුර සිදු වුණා. පිටුපසින් පැමිණි ලොරි රථයේ රියදුරා සහ එහි හිමිකරු අනතුරින් මිය ගිය අතර අනතුර සිදුවනවත් සමගම ලොරි රථයේ ගින්නක් දහටගෙන තිබෙනවා. ඊයේ දිනය තුල මාර්ක රියනතුරු නිසා පුද්ගලයන් 15 දෙනෙක් මිය ගොස් තිබෙනවා. අද දින අලුයම් කාලයේදී අධිවේගී මාර්ග පද්ධතියට අයත් පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල කඩුවත දක්වා දිවෙන මන්තිරුවේ ගමන් කරමින් තිබූ ලොරි රථයක් ටයරයක් අපදාවට පත්වීම නිසා මාර්ගය අයිනේ නවතා ඒ අලුත් වැඩියා කටයුතු සිදු කරමින් සිට තිබෙනවා. මේ අවස්ථාවේ ඒ දෙසටම ගමන් කරන ලද ලොරි රථයක් මෙම නවතා තිබූ ලොරි රථයේ හැපීම නිසා ගමන් කරමින් තිබූ ලොරි රථයේ රියදුරු ලොරි රථයෙන් ඉවතට විසවී ගොස් මාර්ගයට පත්වීම නිසා මිය ගොස් තිබෙනවා. ලොරි රථයේ හිමිකරු එයට හිරවීම නිසා ඒ වගේම ලොරිය ගිනි ගැනීම නිසා ඔහු පිළිස්සී මිය ගොස් තිබෙනවා. මෙම අනතුරින් පොඩ්ඩියන් දෙදෙනෙකු මිය යනවා. අධිවේගී මාර්ගයේ ගමන් කරන අවස්ථාවක යම්කිසි රියදුරෙකුට ඔහුගේ වාහනය ආපදාවට පත්වුවොත් එම රියදුරා එම රථය අලුත් වැඩියා කිරීමට කටයුතු නොකළ යුතුයි. ඔහුට 19.69 ධර්ම දුරකථනයට අංකයට අමතලා අධිවේගී මාර්ගයේ ක්‍රියාත්මක වන ආපදා සේවයේ සහාය ලබාගත හැකි ආපදා සේවයේ පැමිණෙන නිලධාරීන් ඔබට උපදෙස් ලබා දෙයි. ඒ උපදෙස් අනුව කටයුතු කළ යුතුයි. 74 වන නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු අද ආරම්භ වුණා. ඒ කොළඹ ටොරින්ටන් නිදහස් චතුරාශ්‍රය ඉදිරිපිටදී. प्रधान उत्सव मेवर कोलंब टोरिंटन निदहास चतुराश्रेदिरिपिटदी पेवत्तीमट नियमितव तिबेनवा ए जनाधिपति गोटाबे राजपक्ष महतागे प्रधानत्वे प्रधान उत्सव संधावन पेरहुरु अद आरंभ उना मे संधा त्रिविध हमुदा बट कंडायाम पोलिस सिविल आरक्षक बट कंडायाम एक्व सिटिया මෙම පෙරහුරුවට යුද හමුදා ප්‍රදර්ශන රථ කාලතුවක්කු යුද ටැංකිද එක්කරගෙන තිබෙනවා. අවසන් පෙරහුරුව පෙබරවාරි 3 වනදා පැවැත්වීමට නියමිතයි. පෙරහුරුව පැවැත්වෙන දිනයන්හිදී විශේෂ රථවාහන සැලැස්මක්ද පොලිසිය ක්‍රියාත්මක කර තිබෙනවා. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. මොම ජනතාව රැවට්ටුවක්ද කිව්වොතින් මට හිතෙනවා මම කොහොමද රැවටුන්නේ නැති කියලා. ජාතිවාදය තමයි අංක 1 දී තුරුම් පොවුනේ. විශාල ආයෝජනයක් පෙබරවාරි මාසේ 3 වෙනි දින ඉඳලා රජය කරනවා. ඉතින් මේවා තුලින් රටේ ජනතාවගේ ක්‍රය ශක්තිය ඉහළ දාන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. ක්‍රය ශක්තිය ඉහළ යාමත් සමගම රටේ උද්ධමනය පාලනය කරන්න අවශ්‍ය වැඩපිළිවෙලත් අපි කරනවා. මම දැක මහ බැංකුව අධිපති අජිත් නිවාත් කබ්‍රල් යන්නෙම නැහැ කියලා කිව්වා මුල් ආරම්භවලට. ඒගොල්ලෝ ඒ වෙනුවට ගියා චීනෙට ඉන්දියාවට ගිහලා අතමාරු ගිල්ල ගත්තා. වැඩි පොලියට ණය ගත්තා. මොකද්ද IMF එකට ගියොත් තියෙන ප්‍රශ්නේ? ඒ සල්ලි වලින් 7-5ක්වත් හොරගම් කරන්න බෑ. සාමාන්‍යයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයට හීන තියෙනවා. මම මටත් හීන තිබුණා. මට තිබුණා ප්‍රාදේශීය සභාවෙන් පළාත් සභාවට යන එක හීනයක්. ඊළඟට පළාත් සභාවෙන් පාර්ලිමේන්තුව යන එක හීනයක්. දැන් ඊළඟට මට රාජ්‍ය අමතිකමක් හරි අමතිකමක් හරි ගන්න එක හීනයක් මට. ඒ වගේම තමයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයටත් හීනයක් තියෙනවා. මේ රටේ ජනාධිපති වෙන්න එක හීනයක්ම තමයි හැබැයි.
තමන්ගේ බැංකු account එකෙන් ලක්ෂ 300ක් හොරගම් කරන එක වළක්ව ගන්න බැරි ඒ දෙයක් දන්නේ නැති අගමැතිතුමා කොහොමද දෙයිහාඳුරනේ මේ අගමැතිතුමා විදියට අමාත්‍යංශ ගාණක් එතුමා හොබවනවා මේ රාජ්‍ය ආයතනවල යම් යම් හොරගම් වෙනවනะ මේ හොරගම් වළක්ව ගන්න කොහොමද ඇතම් රාජ්‍ය ආයතනවල එතුමා මාස ගාණකින් ගිහිල්ලා නැහැ ප්‍රවෘත්ති අවසන් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.